ට්‍රැවල් ඉත් ඇව මම හිතන්නේ මාව ඇහෙනවා ඉතින් ට්‍රැවල් ඉත් ඇව අද ඉන්න තර මම කියන්නේ නැහැ මොකද මේක පොඩි ගේම් එකක් අර තියෙන්නේ ට්‍රැවල් ඉත් ඇව ඉන්න තන ඒ කියන්නේ අපි සවුත් වේල්ස් වලින් එළියට ආවා අපි සවුත් වේල්ස් වලින් එළියට ඇවිල්ලා වෙනම තැනක ඉන්නේ මම කියන්නේ නැහැ මේක UK ඇතුළ වෙනම තැනක්ද නැත්නම් UK වලින් එළියේ වෙනම තැනක්ද කියලා මුලින්ම කියන්නේ වීඩියෝ එක පටන් ගන්න කලින් ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්න මම කොහෙද ඉන්නේ කියලා ඒක තමයි පළවෙනි ටාස්ක් එක ඉතින් අපි සවුත් වේල්ස් වල අවුරුදු එකහමාරකට වැඩි කාලයක් හිටියා ඉතින් සවුත් වේල්ස් වලට ගුඩ් බයි කියන සමුගන්න වීඩියෝ එක එනවා ඉස්සරහට ඉතින් ඊට කලින් මේ වීඩියෝ එක දාන්නේ ඉතින් සවුත් වේල්ස් වල අවුරුදු එකහමාරක් ඉඳලා අපි මූණා ට්‍රැවල් ඉත් ඇව් මූණා ඒ මූණ එක කොච්චර ෆන්ද කියනවනම් මූ වෙලා සතියක්වත් යන්න කලින් දැන් ඇවිද ගන්න බැරි තරමට හිම වැටෙනවා ඉතින් මේකත් හරිම ලස්සන නගරයක් ලස්සන සිටි එකක් ලොකු සිටි එකක් අතරම ගොත් සිටි එකක් ටවුන් එකක් නෙමෙයි ඉතින් ඔයාලට පේනවා වටා පිටාව සීතලයි සීතලම සීතලයි මට GoPro එක ගේන්න විදියකුත් නැහැ ඒක හින්දා මේ මම වැඩට යන ගමන් අම්පඩි රවුමක් දාමු සිටි එක ඇතුලේ ලේස් පහක් විතර දාලා තියෙනවා ඒ වුණාට වැඩක් නැහැ මම අර Q&A වීඩියෝ එක කතා කරනවා ලේස් පහක් එකක් ඇදන් යන්න සීතල වැඩි වුණොත් කියලා ඉතින් මගේ කිව්වා වගේම ලේස් පහක් එකක් ඇදන් ගියා මේ ඒත් බේරෙන්න බැහැ හිම අමාරු චුට්ටක් හරි මේ බේරන 1යි 2යි 3යි 4යි තව ඇතුලේ තියෙනවා ඉතින් මේ ඒත් හරියන්නේ නැහැ. ඉතින් මං ඔයාලට කලින් කිව්වා මම වැඩ දෙන ගමන් ඉන්න කියලා. අර ඉත්තාව කොච්චරද කියනවනම් වීඩියෝස් වලට තියෙන ආදරේ කොච්චරද කියනවනම් මට පරක්කු විදම ඕප්ස් ලිසන් ගියා මට පරක්කු වෙලා තියෙන භාගයක් විතර වැඩට යන්න ඉතින් ඒ වුණාට මේ වගේ ලස්සන කන්ටෙන්ට් එකක් තියෙද්දි චුට්ටක් පරක්කුරට කවන්න නැහැ කියලා හිතුණා ඉතින් ඒක හින්දා මම හිතුවා වීඩියෝ එකම ෆෝන් එකෙන්ම කරනවා කියලා සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්තම් සෝරි ඒකට මොකද මම GoPro එක යූස් කරන්නේ නැහැ මේ වීඩියෝ එකේ ඔන්නාය පාරක් කියනවා ඒ වුණා දැන් මම පොඩ්ඩක් ටවුන් එකේ ෆුටේජස් ටික අරගෙන මම දැන් ආයි බස් එක පැත්තට යනවා ඉස්කෝලට යන්න දැන් තමයි හැම බිරිස්සවද මන්දා ඉතින් මේක ලස්සන සිටි එකක් ආය වාරක් කියනවා ලස්සන සිටි එකක් ඔයාලා ගෙස් කරන්න මොකද්ද සිටි එක කියලා මන් දන්නේ නැහැ මේ ලෑන්ඩ්මාක් වලින් ඔයාලට හොයා ගන්න පුළුවන්ද කියලා මොකද්ද සිටි එක කියලා එක ඉඟියක් දෙන්න එක ඉංගියක් දෙන්නම් ඔයාලට සිටි එක සම්බන්ධයෙන් හරි මේක UK වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ TV series එකක් තියෙනවා මේ සිටි එකේ හිටපු සෙට් එකක් පිළිබඳ ඊට යහ කියන්නේ මාට් වෙනවා මේ සිටි එකේ හිටපු පොඩි සෙට් එකක් අයියලා වල්ලා සෙට් එකක් පිළිබඳ TV series එකක් තියෙනවා ගොඩක් ප්‍රසිද්ධයි ඉතින් අන්න ඒ සිටි එක තමයි මම ඉන්නේ මම සිටි එක ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. ඉතින් මේක ඔයාලට පොඩි ටාස්ක් එකක් දෙන්න කරපු වීඩියෝ එකක්. මම දැන්වත් බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. අපි යන්න.
පොඩ්ඩක් ස්නෝ කරන එක අඩු වුණා. අර කලින් ෂොට්ස් වල මම හිතන්නේ මාර සැර විදිහට ස්නෝ කරා දැන් චුට්ටක් පේනවනේ අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ සිටි එක ගැන කිව්වොත් හරිම ලස්සනයි. ආතල් දෙනවනේ. මම කොෆියක් ගත්තා ග්‍රේක්ස් එකෙන් මේ මට චුට්ටක් පොඩි සයින්ස් ටෙක් ආව හෙම්බිරිස්සාව එනවා 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 කියලා. ඉතින් ඔයාලා දන්නා ස්ටුඩන්ට් ලයිෆ් එකේ මෙහි ඇවිල්ලා අපි ලෙඩ වුණොත් එහෙම සතියක් ලෙඩ වුණොත් එහෙම ස්ටුඩන්ට් ඉන්න කට්ටිය දන්නා කොච්චර කට්ටක් කන්න ඕනද ඒ ටික රිකවර් කරගන්න කියලා වැඩට යන්න බැරි වෙන ඒවා ලෙක්චර්ස් කට් වෙන ඒවා. ඉතින් අර පිටිපස්සෙන් පේන්නේ බස් හෝල් ටික. මම මේ හැරිටලා ඉන්නවා. මොකද්ද මම ඉන්න සිටි එක කියලා සිටි එකේ නම කමෙන්ට් කරන්න අපි බලමු කවුද හරියටම කමෙන්ට් එක දාන්න කියලා. ඉතින් එහෙනම් ට්‍රැවල් ඉත් ආව මේ වගේම ලස්සන වීඩියෝ එකකින් මිටත් හොඳ වීඩියෝ එකකින් ආයෙනවා එතක සී.